සිංහධර්ම channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ටිකක් වෙනස් දෙයක්. ඔයගොල්ලෝ ඔක්කොම අහලා ඇති ද සිම්සන්ස් කියලා කාටුන් සීරීස් එකක් තියෙනවා. ඇමරිකාවේ මේක ඉතාමත් ප්‍රසිද්ධ කාටුන් සීරීස් එකක්. හුඟක් කට්ටිය මේ කාටුන් සීරීස් එක මොකද්ද කියලා අහලත් ඇති. හුඟක් කට්ටිය මේ කාටුන් සීරීස් එක බලලත් ඇති. කවුරු හරි බලලා නැත්තම් මම ස්පෙල්ලිං එක පල්ලෙ හදෙන්නම්. The Simpsons කියලා නිකන් සර්ච් කරලා බලන්න. මේක ඉතාම සුප්‍රසිද්ධ කාටුන් සීරීස් එකක් ඇමරිකාවේ. ඉතින් මේ කාටුන් එකේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් අනාගතයේ වෙන දේවල් මේ කාටුන් එකේ පොඩි පොඩි තැන්වල නිකන් සීන් එකක් හැටියට ඒගොල්ලන් දාලා තියෙනවලු. ඉතින් කොහොමද ඒගොල්ලන් ඒ විදිහට මේ අනාවැකි කිව්වේ? කොහොමද මේ දේවල් ඒගොල්ලන් ප්‍රෙඩික් කරේ කියන එක අදටත් විශාල ප්‍රශ්නාර්ථ ලක්ෂණක්. සාමාන්‍ය අපි ඔක්කොම දන්නවා 100%ක් කාටවත් අනාගතයක් හරියටම ප්‍රෙඩික් කරන්න බැහැ කියලා. අපි සරල උදාහරණයක් ගත්තනම් කාලගුණ අනාවැකි වුණත් සම බොහෝ දුරට වැරදෙන්න පුළුවන්. හෙට වහිනවා කියලා කිව්වට බොහෝ දුරට වහින්න නැති වෙන්න පුළුවන්. ඒක 100%ක් කාටවත් කියන්න බැහැ. හැබැයි මේ කාටුන් සීරීස් එකේ කියපු හුඟක් දේවල් 100%ක් ඒ විදිහෙම හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකේ අද කතා කරන්න යන්නේ මේ කාටුන් එකේ අවුරුදු ගානකට කලින් කියපු දේවල් සහ ඒ කියපු විදිහට මේ ලෝකේ සිද්ධ වෙන දේවල්, ඊට පස්සේ ඉස්සරහට ඒගොල්ලන් වෙයි කියලා හිතලා පෙන්නපු දේවල් වෙයිද නැද්ද කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි, මම මුලදී කිව්වා වගේ මේක ද සිම්සන්ස් කියලා කාටුන් සීරීස් එක තමයි මේක තියෙන්නේ. ද සිම්සන්ස් කියන කාටුන් එක මම ඉතා කෙටියෙන් හැඳින්වීමක් කරන්න. ඇමරිකාවේ මධ්‍යම පන්තියේ පවුලක් කොයි වගේ තමන්ගේ ජීවිතය ගෙනියන්නේ කියන එක තමයි මේ කාටුන් සීරීස් එකේ තියෙන්නේ. සල්ලි දිනකොට ඒගොල්ලෝ කොහොමද වේදම් කරන්නේ? සල්ලි නැති වෙලාවට කොහොමද වේදම් කරන්නේ? කොයි විදිහට ඒගොල්ලෝ රටේ වැසියෙක් එක්ක නැත්නම් අනිත් ජනතාවත් එක්ක කොයි වගේ හැසිරෙනවද? මධ්‍යම පන්තියේ පවුල කොහොමද ඇමරිකාවේ ජීවත් වෙන්නේ කියන එක. අම්මයි තාත්තයි ළමයි 3 දෙනායි තමයි මේ කාටුන් එකේ ඉන්නේ. හරි, දැන් මම කියන්නම් එකිනෙක ඒගොල්ලන් කියපු දේවල් කොහොමද මේ ලෝකේ ඇත්තටම සිද්ධ වුණේ කියලා. පළවෙනියටම මේ කාටුන් එක 1997 දී එක තැනක එක පොතක, ඒ පොතේ කවර ලියලා තියෙනවා 9 කියලා දාලා 11 නැත්නම් 9 කියලා දාලා 11 කියලා දාලා ඩොලර් මාක් එකක් දාලා තිනවා. ඒ 9 නිකන් අංකයක් වගේ තිබ්බට 11 නිකන් බිල්ඩින් දෙකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපිට මේ 9 11 කියන එක ඔලුවට හරියට ගියේ නැති වුණාට අපි ඔක්කොම දන්නවා 2001 දී ඇමරිකාවට විශාල ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. ඒක ඇත්තටම සිද්ධ වුණේ 9 මාසේ 11 වෙනිදා 2001. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍යයෙන්කට කියන දේ තමයි 9 11 ඇටැක් කියලා. ඉතින් මේ කාටුන් සීරීස් එකේ 1997 මේක පෙන්නලා තියෙනවා. ඊටත් අතිරේක ඒ 11 කියන දේ අර බිල්ඩින් දෙක විදියටමයි හදලා තියෙනවා. ඉතින් අදටත් කියනවා කොහොමද මේ සිම්සන් කියන කාටුන් එකේ 9 11 ඇටැක් එක 1997 ප්‍රෙඩික් කරේ කියන එක විශාල ප්‍රශ්නාර්ථ ලක්ෂණ. ඊළඟට අපි කතා කරන්න යන්නේ අපි ඔක්කොම දන්නවා ති වෝල්ට් ඩිස්නි කියලා චිත්‍රපට නිෂ්පාදන ආයතනයක්. ලෝකයේ තියෙන විශාල චිත්‍රපට නිෂ්පාදන ආයතන වලින් මේකත් එකක්. අනිත් පැත්තෙන් ඕගොල්ලන් අහලා ඇති 20th century fox කියලා තව නිෂ්පාදන ආයතනය. ඒකත් හුඟක් ඉංග්‍රීසි චිත්‍රපට නිෂ්පාදන කරන ආයතනය. ඉතින් මේ ආයතන දෙක 2017 දී මේ වෝල්ට් ඩිස්නි කියන ආයතනය ඩොලර් බිලියන 52කට මේ 20th century fox කියන එක සල්ලි දීලා ගත්තා. එන 2017 දී ඒගොල්ලන් ඩිස්කෂන් එක පටන් අරගෙන 2019 වෙනකොට ඒක ඉවර කරලා 100%ක්ම වෝල්ට් ඩිස්නි කියන ඒ ආයතනය මේ 20th century fox කියන ආයතනය සල්ලි දීලා ගන්නවා. හැබැයි මේක 1998 දී සිම්සන්ස් කියන කාටුන් එක එක තැනක පෙන්වන ඔයගලන්ට මේ ෆොටෝ එකේ බලා ගන්න පුළුවන් එක. මේකද ඒගොල්ලන් නිකන් නොකියා කියන වෝල්ට් ඩිස්නි එකයි 20th century fox එකයි දෙකම එක තැන නැත්තම් එක ලෝගෝ එකක් යටතට එනවා කියන එක ඒගොල්ලන් නොකියා කියනවා. ඉතින් ඒක මේගොල්ල 1998 ම ප්‍රෙඩික් කරාට මේක ඇත්තටම සිද්ධ වුණේ 2017 දී. ඉතින් මේකත් මේගොල්ල ඔච්චර අවුරුදු ගානකට කලින් කොහොමද ප්‍රෙඩික් කරලා මේ කාටුන් සීරීස් එකේ පෙන්වුවේ කියන එක අදටත් විශාල ප්‍රශ්නාර්ථ ලකුණක්. ඊළඟට අපි කතා කරන්න යන්නේ එබෝලා වෛරස් එක ගැන. ඔයගොල්ලන් අහලා ඇති මීට අවුරුදු 5-6කට කලින් මේ අප්‍රිකාව පැත්තේ හුඟක් මේ වෛරසයට භාජනය වුණ කට්ටිය හුඟක් හිටියා. ලංකාවට දෙයිද නැද්ද, ආසියාවට දෙයිද නැද්ද, සමහර නිවුස් අපි දැක්කා ඉන්දියාවට වෙනකම්ම ඇවිල්ලා තිබ්බා කියලාත් කිව්වා. ඉතින් හුඟක් කට්ටිය ඒකේ නැති වුණා. ඉතින් එබෝලා වෛරසය ඔය මේ අවුරුදු 5-6කට කලින් ආවට 2006 අවුරුද්දේදී මේ සිම්සන්ස් කියන කාටුන් එකේ මේ එබෝලා වෛරසය ගැන කතා කරලා තිනේ. ඒකත් ඔයගොල්ලන්ට මේ ෆොටෝ එකේ බලා ගන්න පුළුවන්. මෙහෙම වෛරසයක් එයි කියන එක මේගොල්ලන් 2000 දී ප්‍රෙඩික් කරලා තියෙනවා. ඒ කොහොමද?
ඊළඟට තමයි 2013දී මේ ලෝකෙම විශාල විතර ලොකු ප්‍රශ්නයක් ආවා. එක බර්ගර් නිෂ්පාදනය කරන ආයතනයක්, ඒ කියන්නේ සාමාන්‍ය හරක් මස් ඌරු මස් වෙනුවට අශ්ව මස් කලවම් කරලා විකුණලා තියෙනවා කියලා එක මේක විශාල ප්‍රශ්නයක් බවට පරිවර්තනය වුණා. එක්තරා බර්ගර් චේන් එකක් නැත්නම් බර්ගර් නිෂ්පාදනය කරන ආයතනයක්. මේක 1998දී මේ සිම්සන් තියෙන කාටුන් එකේ ඒගොල්ලන් කියලා දෙනවා අශ්වයාගේ මස් අරගෙන බර්ගර්ස් වලට දාන විදිහට ඒගොල්ලන් පෙන්වලා දෙන එකත් ඔයගොල්ලන්ට මේ ෆොටෝ එකේ බලා ගන්න පුළුවන්. මේක 2013 මේ ලෝකේ වුණ සිද්ධියක්. 1998දී මේ කාටුන් එකේ පෙන්වලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්න යන දේ තමයි අපි ඔක්කොම දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 ඇමරිකාවේ ජනාධිපති බවට පත් වුණා. හැබැයි ඊට අවුරුදු 15කට විතර කලින් එයාවිල්ලා ඇමරිකාවේ ව්‍යාපාරිකෙක් නැත්තම් බිස්නස්මන් කෙනෙක්. මෙයාට දේශපාලනයට එනවද නැද්ද කියන එක මේ ලෝකේ දන්නේ නැහැ. එයාගේ හිතේ තියෙන්න ඇති. හැබැයි මේ ලෝකයා දන්නේ නැහැ මෙයා මේ දේශපාලනයට එයිද කියන එක. 2016දී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති වුණාට ඒ කාටුන් එකේ පෙන්නනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති වෙනවා කියලා. ඊටත් අතිරේක කාටුන් එකේ පෙන්නනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ලිෆ්ට් එකකින් පල්ලෙයාට බහිනවා වගේ. ඒ විදිහටම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වුණාට පස්සේ ඒ වගේම ලිෆ්ට් එකකින් පල්ලෙයාට බහිනවා. ඒ විදිහටම ඒක ඒ විදිහටම මේ කාටුන් එකේ ප්‍රෙඩික්ට් කරලා තිබ්බා. ඊට පස්සේ තමයි මේ කාටුන් එක ගැන හුඟක් කට්ටිය කතා කරන්න පටන් ගත්තේ. ඉතින් අපි මෙතෙක් කතා කරේ මේ කාටුන් එකේ ප්‍රෙඩික්ට් කරපු දේවල්, මේ ලෝකේ වුණ දේවල් ගැන. ඉතින් අපිට හිතුණා මේ කාටුන් එකේ ප්‍රෙඩික්ට් කරලා වෙන්න තියෙන දේවල් ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඉතින් මේ කාටුන් එකේ හැටියට අනාගතයේ වෙන දේවල් කීපයක් ගැන අපි කතා කරානා. එක සීන් එකේදී ඔයගොල්ලන්ට මේකෙදි බලා ගන්න පුළුවන් එක පුද්ගලයා තමයි ගෙදර තියෙන පරණ බඩු ටික විකුණනවා. ඒකේ එක තැනකදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ටෙලිපෝටේෂන් මැෂින් නැත්නම් විදුලි සංදේශනය කියලා අපි කියන්නේ. ටෙලිපෝටේෂන් කියලා කියවම එක තැනකින් එකපාර අතුරුදහන් වෙලා තව තැනකින් මතුවෙන එක. අපේ ෆිලඩෙල්ෆියා එක්ස්පෙරිමන්ට් වීඩියෝ එක ඔයගොල්ලන් බැලුවොත් එහෙම ඒකේ තේරෙනවා කොහොමද කියලා. ඒක අපි විස්තරාත්මකව කතා කරලා දෙනවා. ඉතින් ඒ වගේ මැෂින් එකක් මෙයා නිකන් ඩොලර් දෙකකට විකුණනවා. ඉතින් ඉස්සරහට අනාගතයේදී මේ ටෙලිපෝටේෂන් කියන එක මම හිතන්නේ සාමාන්‍ය දෙයක් වෙයි කියලා මේගොල්ලන් කියනවා ඇති. එක තැනකින් අතුරුදහන් වෙලා තව තැනකින් මතුවෙන එක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒකයි ඔය වගේ මැෂින් එකක් ඩොලර් දෙකකට විකුණන තරමටම පත් වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. ඊළඟට ඒගොල්ලන් අනාගතයේ කියන දේක් තමයි පෘථුවියෙන් පිට තව ලෝකයකට යනවා වගේ පෙන්නනවා. ඉතින් අපි ඔක්කොම දන්නවා ඉලෝන් මස්ක් වගේ කට්ටිය අඟහරු ලෝකේ කොහොමද මිනිස්සු පදිංචි වෙන්නේ. 2050 වෙනකොට අඟහරු ලෝකේ මේ ලෝකේ ඉඳලා මිනිස් කොට්ටාශයක් ගිහිල්ලා ජීවත් වෙයි. මේ වගේ හුඟක් දේවල් කියලා තියෙනවා. මේ වගේ දේවල් වෙයි කියලා කියනවා. ඊට හුඟක් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරගෙන යනවා. ඉතින් ඒ වගේ දෙයක් දැන් පෘථුවියෙන් පිට තව ලෝකයකට මිනිස්සු අනේක සාධාරණ දෙයක් විදිහට මේකේ පෙන්වලා තියෙනවා නම් ඉස්සරහට මේ වගේ වෙයි කියන එක තමයි හුඟක් මිනිස්සුන්ගේ මතය. ඊළඟට එක දෙයක් ඒගොල්ලෝ කියනවා. ඒක තමයි දැන් ෆ්ලයින් වෙහිකල්ස් ඉස්සරහට එයි කියලා ඒගොල්ලෝ කියනවා. ඒක අද තමයි ටොයෝටා හොන්ඩා වගේ ආයතන මේකට අදාළ වැඩ කටයුතු කරගෙන යනවා. ටොයෝටා කන්ෆර්ම් කරලා තියෙනවා ඉස්සරහට මේ වගේ වාහන එයි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය පොළවේ ඉඳලා අඩි 15ක් 20ක් උසට කාර් එකක් නිකන් පියාඹලා යනවා වගේ හදන එකක්. ඒක මේ කාටුන් එකේ පෙන්වලා තියෙනවා. හැබැයි මේක ඉස්සරහට අනිවාර්යෙන් එනවා කියන එක 100%ක් ටොයෝටා හොන්ඩා වගේ ආයතන කියලා තියෙනවා. ඒකත් මේ සිම්සන්ස් කියන කාටුන් එකේ පෙන්වලා තියෙනවා. ඉතින් මේක තමයි මේ සිම්සන්ස් කියන කාටුන් එකේ කියපු දේවල් සහ මේ ලෝකේ වුණ දේවල්. ඉතින් මේ කාටුන් එක හදපු කට්ටිය ගැන පොඩි හැඳින්වීමක් කරොත් එහෙම මේගොල්ලෝ ඇවිල්ලා ගණිත විශේෂඥයෝලු. මේ ගණිතය කියන විශේෂ සම්භාවිතාව කියන සබ්ජෙක්ට් එක තමයි මේගොල්ලෝ වැඩිපුරම හදාරලා තියෙන්නේ. සම්භාවිතාව කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රොබබිලිටි කියලා අපි ඉංග්‍රීසි වලින් තියෙනවා. කාසියක් උඩ දැම්මම හෙඩ්ස් වැටෙන එක 50%, ටේල්ස් වැටෙන එක 50%. ඒ විදිහට අපි නිකන් කියනවානේ ඒකට කියන්නේ සම්භාවිතාව කියලා. ඉතින් සම්භාවිතාව පැත්තේ මේගොල්ලන් හුඟක් හදාරපු නිසා ඒක තියාගෙන මේගොල්ලන් ඉස්සරහට වෙන දේවල් ප්‍රෙඩික්ට් කරනවා කියලා සමහර කට්ටිය කියනවා. හැබැයි කොහොම හරි මේගොල්ලන් කියපු හුඟක් දේවල් මේ ලෝකේ වෙලා තියෙනවා. ඉතින් මේක තමයි අද අපි ඔයගලන්ට ගේන්න ඕනේ කියලා හිතුනේ. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න, ඒකත් එක්කම එහා පැත්තේ තියෙන bell icon එකක් click කරන්න. සුබ දවසක්.